අයිබෝවන් සුබ මධ්‍යහනක්. ඔබ ස්වාධීන් රූපහණී මධ්‍යහන පුවත් විකාශයේ සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. රුසියා ස්පුට්නික් එන්නත් මිලියන 7ක් මිලදී ගන්න කැබිනට් අනුමැතිය. සිංහ රාජයේ ආන්දෝලනාත්මක ඉදම රජයට පවර ගන්න පුළුවන්ද? පරිසර ඇමති අවධානයෙන් අන්තර්ජාලයෙන් මුදල් වංචා කරන්නන් ගැන පොලිසිය විමසිල්ලෙන් පරිසරයත් සංවර්ධනයත් ගැන තුලනාත්මකව පැලිය යුතුයි ඇමති කේලිය කියා බංගලාදේශ අගමැතිනිය ඝාතනයට තැත් කළ 14 දිනාම පෝරකයට කොරෝනා මර්ධනයට රුසියාව නිපදවපු ස්පුට්නික් එන්නත මිලියන 7ක් මිලදී ගන්න රජය තීරණය කරලා තියෙනවා. ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 69.65ක මුදලක් වැය කරන්න අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. මේ අතර ඊයේ දවසෙත් අපේ රටෙන් කොරෝනාවට ගොදුරුණු 251 දෙනෙකු හමු වෙලා තියෙනවා. ඊයේ දිනේදී මෙරටින් කොරෝනා ආසාදිතින් 251 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඉන් 25 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා. ඊයේ හඳුනාගත් පිරිසින් වැඩිම ආසාදිතින් සංඛ්‍යාව වූ 66 දෙනෙකු ගම්පා දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර කොළඹින් හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව 48ක්. යාපනයෙන් ආසාදිතින් 20 දෙනෙකු හඳුනාගත් බව COVID-19 පැතිරීම් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 90,765. ඉන් ආසාදිතින් 2,907 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. මේ දක්වා මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 87,306ක්. ඊයේ දිනේද එක් කොවිඩ් මරණයක් වාර්තා වුණා. මෙසේ මේ ගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර එම මරණයද සමගින් මෙරට මේ දක්වා සිදු ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 552ක්. ඊයේ දිනය තුළ PCR පරීක්ෂණ 7,940ක් සිදු කර ඇති අතර ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 90ක් තුළ පුද්ගලයින් 8,492 නිරෝධායන වෙමින් සිටිනවා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩපිළිවෙළද තවදුරටත් ක්‍රියාත්මකයි. මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරී අවසරයේ හිමි වූ රුසියාවේ ස්පුට්නික් V එන්නත් මිලියන 7ක් මෙරටට රැගෙන ඒමට සෞඛ්‍ය මාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා. මෙරට ජනගහනයෙන් මිලියන 14කට කොරෝනා මර්ධන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ එම එන්නත් ගෙන්වීමට රජය සැලසුම් කර තිබෙන්නේ. මේ අතර චීනයෙන් ගෙන්වීමට නියමිත කොවිඩ් මර්ධන එන්නත කෙරෙහි අනියත බියක් ඇති කරගත යුතු නැතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළා. ඉදිරියේදී ලංකාවට ගේන්න සූදානම් වෙනවා ප්‍රධානයක් විදියට චීනය නිෂ්පාදනය කරන සයිනුපාම් කියන එන්නත. සයිනුපාම් කියන එන්නත ලෝකයේ රටවල් 12කට ආසන සංඛ්‍යාවක් මේ වෙද්දි භාවිතා කරනවා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වනතුරු අනුමැතිය ලබා දෙන්න කටයුතු කරලා නැහැ. ඔවුන් අධ්‍යයනය කරමින් ඉන්න බව තමයි වාර්තා පෙන්නුම් කරන්නේ. වාර්තා පරිශීලනය කිරීමේදී පේන්නේ මේ එන්නතේ සාර්ථකභාවය 80% ආසන්නේ පවතිනවා කියලා. නමුත් මේ එන්නත සම්බන්ධව අපිට පවතින පර්යේෂණ වාර්තා කලින් එන්නත් වලට වැඩිය ඉතාම අඩුයි. කෙසේ වෙතත් මේක ප්‍රධානයක් විදියට හම්බෙන්නේ ඒ වගේම ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් මේ වෙද්දි අනුමැතිය හම්බෙලා තියෙනවා පර්යේෂණ වාර්තා පදනම් කරගෙන. ඒ නිසා මේ එන්නත ලබා ගැනීම කෙරෙහි මහජනතාව අනියත බියක් ඇති කරගන්න ඕනේ නැහැ කියන එක තමයි පේන්න තියෙන්නේ. බස්නාහිර පළාතේ සියලුම පාසල්වල සියලුම ශ්‍රේණී ලබන 29 වන සඳුදා ආරම්භ කරන බව අමාත්‍ය මහාචාර්ය ජේල් පීරිස් මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මේ බව අවධාරණය කෙරුණේ. ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේද අනුමැතිය හිමි වී ඇති බවයි වාර්තා වන්නේ. පසුගියදා වැඩි කතාබහට ලක් වූ සිංහරාජ වනාන්තරයේ ආසන්නයේ ඇති පෞද්ගලික ඉඩම සිංහරාජයට පවරා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා සිදු කරමින් පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ. හෙක්ටයා 12,000කට ආසන්න ප්‍රමාණයක් තමයි සිංහරාජයට අයත්ව තිබුණේ. පසුගිය කාලේ හිටපු ජනාධිපතිතුමා ගැසට් පත්‍රයකට අත්සන් කරලා තිබුණා එය 36,000 ගණක් දක්වා වැඩි කිරීම සඳහා. මේ රජයේ බලයට පත් වුණාට පස්සේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ ජනාධිපතිතුමාත් අපි සාකච්ඡා කරලා තීන්දු කරා ඒ ගැසට් පත්‍රය පළ කළ යුතුයි, ඒ සිංහරාජයේ අඩවිය පුළුල් කර යුතුයි කියලා.
එසත් තිබුණා වගේ තුන් ගුණයක් සිංහරාජ අඩවියට එකතු කරේ මේ රජයේ බලයට පත් වුණාට පස්සේ කියන එකත් කියන්න ඕන. ඒ වගේම මාධ්‍යවලත් මේ හැමතැනම සඳහන් වෙන ඉඩම ඒ සිංහරාජ අක්කර 12000ටවත් ඊට පස්සේ වැඩි කර 36000ටවත් අදාළ වෙන්නේ නැහැ. මේ පිළිබඳව අපි දැන් සම්පූර්ණ වාර්තා මං හිතන මට හෙට දිනේ ලැබෙයි කියලා. ඒ වගේම පෞද්ගලික ඉඩමක් කියන එක තමයි දැනට සඳහන් වෙලා තිබෙන්නේ. කෙසේ වෙතත් ජනතාවගේ ඉල්ලීමත් ඒ සියලු කාරණා පිළිබඳව අධ්‍යයනය කළා. අපි මේ ඉඩමත් තව ප්‍රදේශයක් සිංහරාජයට එකතු කිරීමේ හැකියාව තියෙනවද කියන එක පිළිබඳව මම වාර්තාවක් ඉල්ලලා තිබෙනවා. මේ ඉඩම තියෙන්නේ සිංහරාජයේ ඉඩම ඉඳලා කිලෝමීටර් 3.6කට මෙහයි. එතකොට අපිට මේ ඉඩම විතරක් පවර ගැනීමේ හැකියාවක් නැහැ. එසේ පවර ගන්නව නම් මේ මුළු භූමි භාගයම තමයි අපි පවර ගත යුතු වෙන්නේ. ඒ සඳහා අපි දැන්ටමත් අවශ්‍ය වාර්තා අරගනිමින් තිබෙනවා. අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කිරීමේදී වංචනික පුද්ගලයින් සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. වංචනික අන්තර්ජාල ගනුදෙනුවකින් මුදල් උපයාගත් පුද්ගලයෙකු අතරංගුවට ගැනීමට රහස් පොලිසිය සමත් වූ බවද ඒ මහතා කියා සිටියා. ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 29 හැවිරිදි පුද්ගලයෙක් අතරංගුවටගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ පුද්ගලික බැංකුවක තිබෙන ඔහුගේ ගිණුමකට ඇමරිකා එක්සත් ජනපදයේ සිට රුපියල් 1,78,58,399ක මුදලක් ලැබී ඇති බවටයි වාර්තා වෙන්නේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකයේත් සහය ඇතිව මේ විමර්ශන සිදු කර තිබෙනවා. මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගොස් තිබෙන්නේ මෙම මුදල් යම් ආකාරයකින් වෙනත් අයගේ මුදල් ගිණුම් වලට අනවසරින් පිවිස ලබා ගන්නා මුදල් වලින් ලැබෙන කොටස් බවයි. මේ සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 20 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ මෙවැනි වැරදි සිදු කළ පුද්ගලයින් 36 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අතරංගුවටගෙන තිබෙනවා. මූල්‍ය ගනුදෙනු කිරීමේදී ඔබේ ගිණුමේ සුරක්ෂිතභාවය ගැන නිරන්තරයෙන් සැලකිලිමත් වන්න ඕන. එසේ නොවුනොත් ඔබත් මූල්‍ය අපරාධකරුවන්ගේ වංචාවක වින්දිතයෙක් බවට පත්වෙන්නට පුළුවන්. පරිසරය සහ සංවර්ධනය පිළිබඳව තුලනාත්මකව බැලිය යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුපැල්ල මහතා පවසනවා. වරාපිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. වරාපිටිය මහවත්ත මාර්ගයේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීම අමාත්‍ය කෙහෙළිය රඹුපැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 35ක්. අපිට තියෙන්නේ පරිසරයට තියෙන අවම හානිය ගැන සලකලා සංවර්ධනය ගෙනියන්න. පරිසරයේ සංවර්ධනයයි තුලනාත්මකව බැලුවේ නැත්නම් 1886 කරත්ත පාර දාලා බොරළු ටිකක් දාලා තුත්තිරි ගහක්වත් ගලවන්නේ නැති තත්ත්වෙට යන්න පුළුවන්. මම කැලෑ කපනවට විරුද්ධයි. සිංහරාජය කපනවා නම් ඒකට විරුද්ධයි. හැබැයි මහා රංගනයක් මේ දවස්වල යනවා. අපි ඒ දරුවට කතා කරලවත් එහෙම නැත්නම් කාටවත් කතා කරලා වැඩක් නැහැ. ඒ කියපු කතාව ඇත්තද නැත්තද කියලා හොයන එක තමයි අපේ වගකීම විතරයි. මහමාර්ග අමාත්‍යාංශය කාපට් ව්‍යාපෘති රාමීය පාරවල් ඇතුළත්ව ලක්ෂක වැඩපිළිවෙලක් ගැන කතා කරා. මේක ආන්දෝලනාත්මක කතාවක්. කොහෙද පාරවල් ලක්ෂයක් කරන්නේ. හැබැයි මේ වෙනකොට ඒකට උනන්දුවක් දක්වනවා. ඒකට යටිතල පහසුකම් මේ ආකාරයෙන්ම තාම නිර්මාණය වෙලා නැහැ. හැබැයි ලක්ෂ්‍ය ඉලක්කය මෙහෙම තියෙනකොට දැන් ඒකට ඒ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. රූපවාහිනී මහගෙදර සම්මාන ගොන්නට තවත් අතිවිශිෂ්ට සම්මානයක් එක් කරමින් ස්වාධින් රූපවාහිනී අටපට්ටම ලෝක වාර්තා අතරට එක් වුණා. ඒ එම වැඩසටහන අකණ්ඩව 13 වන වතාවටත් ස්ලිම් නීල්සන් ජනකාන්ත හා ජනප්‍රියම සම්මානයෙන් පිදුම් ලැබීමත් සමගයි. පහළොස්වෙනි ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උළෙල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවූ බණ්ඩාරනායක පරිශ්‍රයේදී පැවැතුණා. ඒ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු සම්භාවනීයන් රැසකගේ ප්‍රධානත්වයෙන් ස්වාතින් රූපවාහිනී සේවයේ අටපට්ටම් වැඩසටහන මෙවරත් ජනකාන්ත හා ජනප්‍රියම වැඩසටහන් ලෙස සම්මානයට පාත්‍ර වුණා. වැඩසටහනේ අධ්‍යක්ෂ ආචාර්ය හසන්ත හෙට්ටිආරචි මහතා මෙම සම්මානය අකණ්ඩව 13 වන වරටත් දිනා ගැනීම ලෝක වාර්තාවක්. ජනප්‍රියම වැඩසටහන් පහ අතරට ආචාර්ය හසන්ත හෙට්ටිආරචි මහතා අධ්‍යක්ෂණය කරන දොරමණ්ඩලා වැඩසටහනද නිර්දේශ වුණා. හොඳම වැඩසටහන හා ජනප්‍රියම වැඩසටහන ලෙසත් ඒ මහතා අධ්‍යක්ෂණය කළ වැඩසටහන් සම්මානයට පාත්‍ර වී තිබෙනවා. එසේම හොඳම නිවේදකයා සහ දක්ෂතම නිවේදකයා ලෙසත් හසන්ත හෙට්ටිආරචි මහතා මීට පෙර සම්මාන ලබා තිබෙනවා.
අපවත් වී වදාළ අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මවාස මහානාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ එම ආර්යාව අද පැමිණියා. අපවත් වීම සම්බන්ධයෙන් විශේෂ ශෝක පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මවාස මහානාහිමියන් වර්තමාන භික්ෂුවගේ කාර්යභාරය මැනවින් ඉටු කළ මුළු මහත් සංඝ පරපුරටම ආදර්ශ සම්පන්න සුපේශල ශික්ෂාකාමී ගුණේකරුක මහා යතිවරයාණන් නමක බවයි. සම්බුද්ධ දේශනාවට අනුව භික්ෂුවක තුල තිබිය යුතු ව්‍යක්ත බව, විනීත බව, විශාරද බව හා ධම්මානු ධම්මපටිපන්න බව මහානාහිමියන් තුළ නිරන්තරයෙන් විද්‍යාමාන වූ බව අග්‍රාමාත්‍යතුමාගේ ශෝක පණිවිඩෙහි දැක්වෙනවා. කර්ණ රසායන මිහිරි හඬකින් මුල මැද අග කලපා තමන්ට ආවේනික වූ ශෛලියකින් සමගේ පහන් සංවේගය ඇතිවන පරිදි මහානාහිමියන් සිය ධර්මදේශනා සිදු කළා. විදෙස් රටවල් රැසක ධර්මචාරිකාවේ නිරත වූ උන්වහන්සේ කෙරෙහි පැහැදුණු විදේශයන්හි සැදැහැවතුන් බුරුමේ ශ්‍රී ලංකා රාමයත් නේපාලේ චාරුමති විහාරයත් උන්වහන්සේට පූජා කළා. ධර්මදේශනා කිරීමෙන් නොනැවතුණු උන්වහන්සේ කොසල් රජුගේ සිහින කේතුමති රාජධානී ඇතුළු ධර්ම ග්‍රන්ථ රැසක්ද රචනා කර තිබෙනවා. අමරපුර මහානිකායට නායකත්වය සැපයූ උන්වහන්සේ එම නිකායේ තනතුරු රැසක් ඊට පෙර දරා තිබෙනවා. නිහතමානී ගුණය හා විද්වත් බව නිසාම උන්වහන්සේ වෙත බුරුම රජය අග්ගමහා පණ්ඩිත උපාධිද පිරිනැමීමට කටයුතු කළා. උන්වහන්සේගේ අපවත් වීමෙන් සිදු වූ පාඩුව කලකට පිරිමැසිය නොහැකි බවයි අග්‍රාමාත්‍යතුමාගේ නිවේදනයෙහි දැක්වෙන්නේ. සිය පෞද්ගලික ජීවිතයේ මින්ම දේශපාලන ගමනේදීද කල්යාණ මිත්‍රයෙකු හා ගුරුවරයෙකු ලෙස ලබා දුන් විවිධ අනුශාසන හා ආශිර්වාද උන්වහන්සේට ගෞරව පිණිස මෙම සංවේග ජනක අවස්ථාවේ සිහිපත් කිරීමට කැමැති බවයි අගමැතිතුමා පවසන්නේ. අපවත් වී වදාළ මහානාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අයෝමා රාජපක්ෂ මැතිනිය අද පෙරවරුවේ පැමිණියා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, අමාත්‍යරුන් වන බන්තුල කුණුවර්ධන, නාමල් රාජපක්ෂ යන මාතෘන් ඇතුළු දේශපාලන නියෝජිතින් උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියා. මහන්සිගේ අපවත් වීම අමරපුර මහා සංඝ සභාවට පමණක් නොවේ, තුන් නිකායටම විශාල පාඩුවක්. හැම කටයුත්තකටම භේදයක් නැතුව කරුණාවෙන් යුතුව සහභාගි වුණා කොටුකොට ධම්මාවාසා විධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සියලු සංසාර දුක්වලින් නිදහස ලබන අග්‍ර උතුම් අමා මහ නිර්වාණයම ලැබේවා කියලා. මහින්ද රාජපක්ෂ අග්‍රමාත්‍යතුමාට ඉතාමත් සමීපව ලෙංගතුව හිටපු නායක ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ කරපු ඒ ශාසනික සේවය, මේ රටට ජාතියට කරපු සේවය සදා අමතක කරන්න බෑ අපට. මේ අතර මහානාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී හෙට පැවැත්වෙනවා. හෙට දින ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ තුල මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන සහ මස් මාංශ අලෙවිසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඊට අමතරව සුරාසල් හා මත්පැන් අලෙවි මධ්‍යස්ථානද හෙට දිනේ වසා තැබීමටයි කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ. සසු නඹර එලිකල මහා යතිවර සඳ අපවත් විපතල් ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුකොඩ ධම්මාවාස මහානායක නාහිමිපාණන් වහන්සේට උතුම් අමා මහ නිවන් සුව අත් වේවා. ස්වාති රූපායිනී මාතුචාලේ. ලෝක ක්ෂය රෝග දිනය අදයි. තනි රෝගකාරකයක් නිසා ලොව වැඩිම පුද්ගලයින් පිරිසක මිය යන්නේ ක්ෂය රෝගයෙන් බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. ක්ෂය රෝගය වාතයෙන් බෝබන රෝගයක් වනවා. පෙනහළු වලට බලපෑම් කරන මෙම රෝගය හිසකෙස් නියපොතු හැර ශරීරයේ ඕනෑම ස්ථානයක් රෝගී කළ හැකි බවයි ක්ෂය රෝග මර්ධනය හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහන සඳහන් කරන්නේ. 2019 වසරේදී මෙරටින් ක්ෂය රෝගින් 8434 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ක්ෂය රෝගින් හඳුනා ගැනීමට හා ඔවුන්ට ප්‍රතිකාර කිරීමට දිස්ත්‍රික් ලය රෝග සායන 26ක් සහ ශාඛා සායන 108ක් දිවයිනපුරා ක්‍රියාත්මකයි. මෙරට ක්ෂය රෝගයේ වැළඳීමෙන් වසරකට පුද්ගලයන් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්වනවා. කොවිඩ් රෝගයත් ක්ෂය රෝගයත් දෙකම ශ්වසන පද්ධතිය හරහා ශරීරගත වන රෝගයක්. ඒ නිසාම කොවිඩ් රෝගයත් එක්ක අපි කරපු සමාජ දුරස්ථභාවය, සෙනග රැස් වෙන තැන්වලටින් ඉවත්වීම, මූණු ආවරණ පැළඳීම හරහා ක්ෂය රෝගයෙන් ආරක්ෂා වීමටත් යම් ප්‍රමාණයකට මේක හේතු වුණා. ක්ෂය රෝගයත් කොවිඩ් රෝගයත් කියන දෙකෙන්ම ආරක්ෂා වීම සඳහා මේ අපි නිර්දේශ කරලා තියෙන සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න.
අපේ රටේ ජාතික ක්‍රීඩා දිනය විදිහට ජූලි 31 වෙනිදා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ වගේම තවත් වැදගත් තීරණ කිහිපයකටම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. ජූලි 31 වෙනිදා මෙරට ජාතික ක්‍රීඩා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත්තේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. ඔලිම්පික් තරගාවලියේදී මීටර 400 කඩළු බතින් දිවීමේ තරගයේදී ඩන්කන් වයිට් මහතා රිදී පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ජූලි 31 වෙනිදා දිනය ක්‍රීඩා දිනය ලෙස පත් කිරීමටයි කටයුතු ඇත්තේ. විශේෂ භාණ්ඩ හා සේවා පනතක් හඳුන්වා දී මගින් බදු එකතු කිරීම කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව පසුගිය අයවැයෙන් ඉදිරිපත් කෙරුණා. ඒ අනුව අදාළ පනත කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පළ වුණා. මේ අර්ථයේ මත්පැන්, සිගරට්, වාහන සන්නිවේදනය, ඔට්ටු ඇලීම් ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ භාණ්ඩ හා සේවා බදු අය කිරීම වඩාත් සරල කෙරෙනවා. නව ව්‍යවසායකයන් ලෙස ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසෙන තරුණ ප්‍රජාව වෙනුවෙන් නව සංවර්ධන අරමුදලක් ස්ථාපිත කිරීමට නියමිතයි. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම අරමුදල නිර්මාණය කර තිබෙනවා. ඒ සඳහා තරුණ සංවර්ධන ලොතරැයක් ආරම්භ කිරීමටද යෝජිතයි. අරමුදල පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කිරීමට නියමිත අතර අදාළ පනත් කෙටුම්පත් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පළ වුණා. ඒ පුවතත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.